दीर्घ कालेक सिट नोविसिंदी अति ग्रामीय जनता वगे गटलु संधा कडिनम सह स्थिरसार विसनुम लबादीम अरमुनु करगनमिन जनपति गमसमग पिलिसंदराक वेडसटहन आरंभ किरुने पसुगी वसरे सेप्टेंबर मासेदी राज्य नायकेकु दुष्कर गम्मानवलट गोस जनताव समग साकच्छा करमिन सेबै गटलु हंदुना गनमिन सह ए संधावन स्थिरसार विसनुम लबादीम सिदुवन्ने मेरट इतिहासे पलमु वरटाय। මේවන විට ජනපති ගමසමග පිරිසඳරක් වැඩසටහන් 14ක් පවත්ව අවසන්. ජනපති ගමසමග පිරිසඳරක් වැඩසටහන් වලදී ජනතාවගේ ගැටළු වලට ලබා දෙන විසඳුම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේද? අද එකමගේ රට වෙනවන්නේ ජනපති ගමසමග පිරිසඳරක් වැඩසටහනේ පසු විපරමකට. जनपति गमसमग पिलिसंदराक वेडसटहने पलमु वेन्न पेवत्तुने बदुल्ल हल्दुमुल्ल कुमार तेन्न विदुहलेदी अध्यापन सौख्य कृषिकार्मिक महामार्ग जल विदुलि वनजीवी इदम एतुलु जनतावट एति गेटलु गणनावक पिलिबंद मेहिदी साकच्छा कला කොමාරිය අපිට විදුලිය ලබා දීලා පාර හදනවා නම් අපේ ගමේ ඉන්න ගොඩක් අය ඉන්නේ නිකපොත පදිංචියට ගිහිල්ලා ඒගොල්ලෝ අනිවාර්යෙන් ගම්මට එනවා ඒ ඇවිල්ලා මේ දරුව මේ පාසලට දානවා කියලා දෙමව්පිය කියනවා විදුලිය නැති නිසා තමයි දරුවන් අරගෙන ගිහිල්ලා තියෙන්නේ ඒගොල්ලෝ සෑහෙන දුෂ්කරතාවයකට පත් වෙලා ඉන්නවා දරුව උඩට අරන් ගියප එක ගැන ඉතින් අපිට පාසල දියුණු කරලා දෙනවා නම් ඔබතුමාට බුදුබවත් වෙනවා තව ගොඩ නැගිල්ලක් දීලා හයෙන් ඉහළ ළමයි ඔක්කොම එකට ඉගෙන ගන්න ජනතාවගේ ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින් කඩිනම් මධ්‍යකාලීන හා දීර්ඝකාලීන ලෙස විසඳුම් ලබා දීම සඳහා අදාළ අංශවලට උපදෙස් ලබා දුන් ජනාධිපතිතුමා ඒ පිළිබඳව සොයා බලන ලෙසද බලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඊ අනුව ජනපති ගමසමග පිළිසඳරක් වැඩසටහනේදී ජනතාවට ලබා දුන් කඩිනම් විසඳුම් ක්‍රියාත්මක වන ආකාරය බදුල්ල හල්දුමුල්ල ගම්මානයේ සංචාරය කලාපට දැකගත හැකි වුණා. කුමාරතන ගම්මානයේ තමයි අපි ජීවත් වෙන්නේ. ඉතාමත් दुष्कर राशि मध्य तमें सैम सील जीवत् थिंग अति कर जानेम सप्तेंबर इसी पस्थन अपे गमट फेमिया संवर्धन कटयत राक्षा कर्लदेन यदमान पुरुना एक अपीट विद्युत पास मार्ग पास भीम जलना यह हेम देखम युतम अविलपीट दिन पुरुना दंडम ते वे कटयत आरंभ कर लिरीवा थिंग विसी अतर राय मगे गे अलिया कड़वा जानपतम कुमार विद्यालय ये रस्सी वर कल इवरला अपे गिवाल गेपी कट गोडा එතුමන් නැවිලා කිව්වා මේ ගේ හදලා දෙන්නම් කියලා. ඉතින් ඒ වගේම 26 යුදහාමුදාවේ කට්ටිය ඇවිල්ලා ගේ හදන්න ඒ වැඩ පටන් ගත්තා. දවස් 18ක් ඇතුළත ගේ වැඩ නිම කරලා දුන්නා.
ඒ ගමන පහසුකම ලබා දෙන්න තමයි මම බස් රථයක් ඉල්ලා සිටින්නේ ඔබතුමා. වෙහෙරගල සිට හෙට්ටියාපොළ නගරයට ඇති කිලෝමීටර 2.8ක මාර්ගය සංවර්ධනය කර දෙන ලෙසත් හිඹිලියාකඩ ප්‍රාථමික විද්‍යාලයට ගොඩනැගිලි පහසුකම් ලබා දෙන ලෙසත් ජනතාව ඉල්ලා සිටියා. ඒ අනුව මේ වන විට වෙහෙරගල සිට හෙට්ටියාපොළ නගරයට ඇති කිලෝමීටර 2.8ක මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමටත් හිඹිලියාකඩ ප්‍රාථමික විද්‍යාලයට පන්ති කාමර 3කින් යුත් ගොඩනැගිල්ලක් සහ ගුරු නිවාසයක් ඉදිකිරීමත් ආරම්භ කර තිබෙනවා. ගිය මාසේ දෙවැනි දවසේ දෙවැනි දින ජනාධිපතිතුමාගේ පැමිණීම සමග හිඹිලියාකඩ ගම්මානය නව මාවතකට ඔසවා තැබුවා සේ අපි සලකනවා. අපේ ගමට ගුරුවරුන්ට ඉන්න තැනක් තිබේ නැහැ. ගමට ආවත් ගුරුවරුන්ට නියමාසිකාගාරයක් ඒ වගේම දරුවන්ට අධ්‍යාපනය ලබන්න ශාලාවක් ඒවාගේම ක්‍රීඩා පිටියක් මේ කියන දේවල් අදමන විට ඉදීමෙමින් පවතිනවා. ගොඩාක් අඩුපාඩු කුෂිකර්මාන්ත වලිමුත් තිබුණා. ඒ වගේම අපගේ තිබුණ ලොකුම අඩුපාඩු අපි ජනාධිපතිතුමාට දෙමව්පියන් වශයෙන් කිව්වා. ඒ කියපු අඩුපාඩු ජනාධිපතිතුමා ඒවා එහෙමුත් දුටුවා. ඒ වගේම ඒවට පිළිතුරු දැන් ලබා දුන්නා. අපි සතුටු වෙනවා ඒ ගැන. ගම සමග පිළිසඳර වැඩසටහනට අතිගරු ජනාධිපතිතුමා පැමිණ අපේ ප්‍රධාන යෝජනාවක් වුණා වකුගඩු රෝගීන් මේ ප්‍රදේශයෙන් බහුලව හමු වෙන නිසා පොසිටිව් වෙන නිසා ඒකට අවශ්‍ය ශනික විසඳුමක් වශයෙන් ආරෝ ප්ලාන්ට් එකක් ඉදිකර දෙන දීම සඳහා අපි යම් කිසි ඉල්ලීමක් ගම වෙනුවෙන් කරා. පසුගිය දෙවෙනිදාම පසු අද මේ වන විට ජල සම්පත් මණ්ඩලයෙන් පැමිණ යම් කිසි ස්ථානයක් තෝරගෙන ආරෝ ප්ලාන්ට් එකට සුදුසු වතුර ප්‍රමාණය ලබා ගැනීමට නලලින්දක් ස්ථාපනය කිරීමට තැනක් තෝරාගත්තා. ඒ තැනයි මේ අපි දැන් ඉන්නේ. විල්ගමුව සහ අවට ප්‍රදේශ රසක කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය ලබා ගැනීම සඳහා වාරි පහසුකම් සංවර්ධනයටත් වත්තේ ගෙදර වෙහෙරගල දොඩම්ගොල්ල සහ වැරවුගහ වැව් ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳවද අවධානය යොමුව තිබෙනවා. ප්‍රදේශයේ ජනතාවගේ ඉල්ලීම අනුව හිඹිලියාකඩ වැව කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට තීරණය කළ අතර එය යුද හමුදාවට පවරනු ලැබුවා. මේ වන විට යුද හමුදාව වැව ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ ඇති බව එහි සංචාරය කළ අපට දැකගත හැකි වුණා. අතිගරු ජනාධිපතිතුමා මෙම ගම්මානයට පැමිණීමෙන් පසු වාරි මාර්ග අධ්‍යක්ෂ ජනරල් තුමාගේ සහ ඉංජිනේරු භූවිද්‍යා අංශයේ වාරි මාර්ග අධ්‍යක්ෂ තුමාගේ උපදෙස් මත අපි මූලික භූවිද්‍යා විමර්ශන කටයුතු මෙම මාස 6 වෙනි දින ආරම්භ කරන ලැබුවා. ඒ අනුව යෝජිත වත්තිකතර වැවෙහි වැව් බැම්මෙහි දිග මීටර 800ක් වන අතර එහි වම් යුරේ සිට දකුණු යුර දක්වා මූලික විදුම් විමර්ශන කටයුතු මේ වන විට දැන් දෙසැම්බර් මාසේ ඉඳලා වගා පටන් ගන්නවා ගොවිබිම් වල. ඒවට මේ ජල ප්‍රශ්නයේ විසඳුමක් වශයෙන් මේ දොඩංගොල්ලේ වැව මේ හදන්න කියලා හමුදාවට බාර දුන්නා. ඊට පස්සේ තුන්වෙනිදා ඉඳලා හමුදාව මෙතෙන්ට පැමිණිලා ඒ වැඩ කාර්යක්ෂමව දැන් කෙරෙයිගෙන යනවා. ඇත්තටම අපේ ගමට ජනාධිපතිතුමා ආවට පස්සේ අපේ ගම ලොකු සංවර්ධනයකට පත් වෙනවා. ඉස්කෝල ළමයිට ප්‍රවාහනයට බස්සයක් හම්බෙලා තියෙනවා. ඒ වගේම අපේ ලොකුම ඉල්ලුමක් තිබ්බේ අපේ මේ වත්තේ ගෙදර වැව හදාගන්න එක. ඒ වැව දැනට ඉදීමින් පවතිනවා. ඒකෙන් කුඹුරු අක්කර 280කට විතර ජලය ඒටත් වැඩි ජලය මේ දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා.
ඇත්තටම අපේ ගමේ හැටියට අපිට ලොකු සතුටක් ඒ වගේම අපේ ගමේ තරුණයින්ට ලොකු මේ රැකියා අවස්ථාවක් ලැබිලා තියෙනවා මේ වෙනුවෙන් ලකම්බරපුර අලසක පතරපු ශ්‍රී ලංකා ගුවන් හමුදාව තමන්ගේ 70 වන සංවත්සරය වෙනුවෙන් අංග සම්පූර්ණ ගමක් නිර්මාණය කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ අධිකර ජනාධිපතිතුමා ගම සමග පිළිසඳර වැඩසටහනේදී ජනතාවට ලබා දුන්නු පොරොන්දුවකුත් ඉටු කරමින් අපි මේ සූදානම් වෙන්නේ ඒ පිළිබඳව හොයලා බලන්න යන්න. යන්නේ කැපිටිගොල්ලෑව පළුගස්සව ගම්මානයට. සුරංජිත් එක සූදානම් ඒ ගමන යන්න. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානම් අපිව අරගෙන යන්න. අපි යමු. ගිහින් බලමු. ගේ මෙහෙම තිබුණට ඔබ විශ්වාස කරන්න මේ ගේ ඇතුලේ අම්මයි දුවලා දෙන්නයි තාත්තයි ජීවත් වෙනවා වනාලින්ගින් වෙන හිරිහෙරත් විඳ දරාගෙන ජීවිතේ සරි කරගන්න මහ පොළවත් එක්ක පොරබන්දන මේ අයට තමන්ගෙම කියලා නිවහනක් හදා ගන්නවා කියනක හිණයක් ඒ හිණේ හැබෑ කරන්න තමයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව තමන්ගේ 70 වන සංවත්සරය වෙනුවෙන් මේ ගේ වෙනුවට අන්න අර වගේ සියලු පහසුකම් සහිත නිවහනක් ඔවුන්ට හදලා දෙන්නේ සතුටින් ජීවත් වෙන්න ඉතින් හදලා දෙනවා නම් බබාලා තියන් ඉන්න හුඟක් ගැටලුව තියෙන්නේ අලින්ගේ මේ මැටි ගෙදර බයේ වෙවුල වෙවුලා ඉන්න අලියා කකුලක් තියලා පෑගුවොත් මේක ඉතින් කඩාගෙන වැටෙනවා ස්ථිර ගයක් හම්බෙනවා කියන්නේ බය නැතුව හිටිය හැකි අතනම ගොඩක් සතුටුයි මම මෙච්චර කාලයක් දැන් අවුරුදු 4ක් විතර මම කසාද බඳලා කුලී වැඩ කරන්නේ අතරම කුලී වැඩ කරලා ඉතින් මේ වගේ නිකසක් හදා ගන්නවා කියන එක ඇත්තම අපි වාගේ කෙනෙක්ට ඉතින් හීනයක් විතරයි. ඒ හීනේ ඇත්තම දැන් හැබෑයි කියන යනවා. ලොකු සතුටක් දැනෙනවා ඉතින්. ජනාධිපතිතුමා පැමිණි වෙලාවේ අපි ඉතින් මේ සම්බන්ධය එතුමාට දැනුවත් කරා. එතුමා මාර්ගයේ තනුව ගරු ගුවන් හමුදාපතිතුමා අපිට ප්‍රකාශ කළා මේ කනුගහව ගම්මානයේ ආදර්ශවත් ගම් කරන ලෙසට. ඉතින් අපිට ලේසියකට හදාගන්න බෑ එහෙම රියක්ක. ඉතින් අපි දුප්පත් මිනිස්සු. ඒ හින්දා මේ හොඳ වැඩක් කරලා දෙන්නේ. ගොඩක් පින් දෙනවා අපි. මේ වගේ දෙයක් සර් මේ ආග්‍යාදුරක් හදාගන්න ඉතින් තව සුළු කාලට කොහොමත් බැරි වෙනවා සර්. හරිම සන්තෝෂයි. අපේ ගුවන් හමුදාවේ මහත්තුරු දරුවෝ ජනාධිපතිතුමාගේ එයාටත් එයාගේ පින් සිද්දෙන්න එයාට මේ ඒ වයන්නේ මේ වගේ අපිට වැඩපිළිවෙලක් ඇවිත් මේ වගේ දොරක් හදලා දෙන එක සර් දරා ගන්න බැරි සන්තෝෂයක් සර්. ඉතින් ඒ අපේ ගුවන් හමුදාවේ මහතුරු දරුවොත් කැපවීමෙන් මහන්සි වෙලා උනන්දුවෙන් අපිට හේමන හදලා දෙනවා සර්. එයාලා දීග ආස ලැබෙන්නේ නැහැ සර් මට දරා ගන්න බැරි සන්තෝෂයක්. ආයේ මේ වගේ ගියක් දොරක් අපිට මම මැරෙනකම් මට හදා ගන්න බෑ සර්. මේ ගුවන් හමුදාවේ කට්ටියත් මැදිහත් වෙලා ඉතින් අතිගරු ජනාධිපතිතුමා ඇතුළු තමයි සියලු දෙනාම ඉතින් හදලා දෙන්නේ. ඇත්තටම ඉන්න ස්ථිර තැනක් තිබුණේ නෑ අවුරුදු 6ක් තිස්සේ දුක් විඳා. දැන් ඉතින් ගොඩක් සතුටුයි. දැන් ඉතින් ගේ හැදුනා වගේ තමයි අපිට. ලබන මාසේ දෙවෙනිදා අපිට බාර දෙනවා කියලා කියනවා. ඉතින් ගොඩක් සතුටුයි ඒකට. ගේ ඇතුලේ කාමර දෙකයි, කුස්සියයි, සාලේ, ටොයිලට් එකයි, බාත්รูම් එකයි ඔක්කොම හදලා දීලා තියෙනවා. අංග සම්පූර්ණ දේ තියෙනවා ඉතින් ගේ ඇතුලේ. අපිට අපි කරගන්න ඕන අපිට එහෙම හදාගන්න බෑ. වත්කමක් ඇත්තටම නෑ එහෙම හදාගන්න. හුඟක් ඉතින් බයේ ඉන්නේ ඉතින් අලියා කොයි වෙලාවද යන්නේ කියලා ඉතින් බලබලා තමයි ඉතින් අපි ඉන්නේ. එතකොට ඉතින් අලියා ගියාට පස්සේ තමයි අයෙත් බය හිතේ නැති වෙන්නේ. මායිම් ගල් දාලා මේ අර කැලේ තියෙන පැත්ත තහනම් කරපු හින්දා ගේ අස්සටම ඉතින් අලියනවා. ඉතින් ඒ දවස්වල අපි දන්නේ නැහැ. දැන් නම් ඉතින් ගුවන් හමුදාවෙත් අපිට නිවසක් හදලා දෙනවා. නිවසට පිටිපස්සෙන් තමයි අලිවැටක් හදලා දෙනවා කියලා කියනවා. එයාලා අලිවැටත් හදයි ගුවන් හමුදාවේ කට්ටිය. එතකොට ඉතින් අලිවැටේ වුණාට සාමාන්‍ය ඉතින් අපිට අර ඉඩමකුත් නැති හින්දා මායිම් ගල් දාලා තියෙන හරියෙන් තමයි ඉතින් අලිවැටත් දාන්නේ.
කණුගහවැව ප්‍රදේශයේ ජනතාවට තමන්ගේ ජීවිතේ සරි කරගන්න මහ පොළොවත් එක්ක ඔට්ටු වෙනවා වගේම එහෙම ඔට්ටු වෙලා හදාගන්න බවබෝග රැකගන්න වල්ලලින් එක්කත් යුද බදින්න උනා. ඒ නිසා මේ ප්‍රදේශයේ ජනතාවට තමන්ගේ බවබෝග ටික නිදහසේ කරගන්න පුළුවන් වෙන විදිහට ආරක්ෂාකාරී කරගන්න පුළුවන් වෙන විදිහට වල්ලලින් හිරිහැරයක් නොවන විදිහට ආරක්ෂා කරලා දෙන්න ශ්‍රී ලංකා ගුවන් හමුදාව කිලෝමීටර් 15ක් දුරකට මේ කණුගහවැව ගම්මානයේ ආවරණය කරමින් මේ වගේ අලිවැටක් ඉදිකරන්න සීලු කටයුතු සූදානම් කරලා තියෙනවා. මේ මූලික කටයුතු ආරම්භ කරලා තියෙනවා ගුවන් හමුදාපතිතුමාගේ සහභාගීත්වය තුළ මුල්ගල තැබීමෙන් මේ වෙනකොට ඒ සඳහා වන සීලු කටයුතු සූදානම් කරලා තියෙනවා. අලිවැට ඉදිකරන්නට තියෙන මාවත සම්පූර්ණයෙන්ම එලිපෙහෙලි කරලා තියෙනවා. කණු ගෙනත් දාලා තියෙනවා. හෙට අනිද්දාට මේ ප්‍රදේශයේ ජනතාවට තමන්ගේ බවබෝග ටික වනසතුන්ගෙන් ආරක්ෂා කරගෙන වගා කරගන්න පුළුවන් වෙයි කියන විශ්වාසය ඔවුන්ට තියෙනවා. අපේ ගොවිතන් වලට අලින්ගෙන් ඉතින් මාස් කරන්නේ පොඩි හානි තියෙනවා. ඉතින් අලිවැටත් දැන් අපිට හැදෙනවා සර්. අලිවැට හැදෙන නිසා ඉතින් අපි බෝග පොඩ්ඩක් ඉතින් අලින්ගෙන් රැක් ගන්න පුළුවන්. ඉතින් හරිම සන්තෝසයි මේ වගේ වැඩ පිළිලක් ආවම නේ අපේ ගමට ඉස්සෙල්ලා. දැන් ගෙවල් ටිකත් ඒ වගේම හැදෙනවා සර්. අලිවැටත් හැදෙනවා. අලි 3-4 දෙනා එනවා සර්. ගොඩක් එනවා. ඒ ආපුවන් පස්සේ ඉතින් එලව ගන්න බෑ. ඉතින් වැන්නටම කාලා යනවා. ගම්මාන ඇතුළටත් යනවා සර්. ජීවිත හානි සර් අපේ මේ ගම්බලාති ජීවිත හානි තිබුණා අලින්ගේ. කියන්නේ ඒ වාගේ මරලක් තියෙනවා කට්ට. ආගබයි ඒ තමයි අපේ සංස්කෘතික හරපද්ධතිය. ශ්‍රී ලංකා ගුවන් හමුදාව තමන්ගේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් මේ ගම්මානයේ භෞතික සම්පත් සංවර්ධනය කරනවා වගේම මානවයාගේ ආධ්‍යාත්මික සංවර්ධනය වෙනුවෙන් තෝතැන්නක් පිච්ච ගමේ පන්සල සංවර්ධනය කිරීමේ කටයුත්තත් තමන් ගුරුමත පවරගෙන මේ වෙනකොට ඒ සංවර්ධන කටයුතු සිද්ධ කරමින් පවතිනවා. අපි හැමතුනේ කොහොමද ගුවන් හමුදාව පන්සලේ සංවර්ධන කටයුතු වලට මේ වෙනකොට දායක වෙලා තියෙන මොන මොන අංගද එකතු කරලා පන්සල සංවර්ධනය කරන්න සූදානම් වෙන්නේ අපි හැමතුනේ? ගණ්ඩරකුල්නේ බෝධියේ වැලිමලුව සංඝාවාසේ දහම් පසල් ගොඩනැගිල්ල චෛත්‍ය ඒ වැඩ කරගෙන යනවා. තව මේ ඊට අමතරව මෙතන මේ තව කාමරා වාගයක් හදනවා ඔය නිල නිවාස. මොකද සෞඛ්‍ය ග්‍රාම සේවක සංවර්ධනලා ඒ කට්ටියට. ඉතින් ඒ අතරේ දැන්ට කරගෙන යනවා ගෙවලුත් 10ක් 15ක් විතර දැන්ට කරගෙන යන අවසාන වීගෙන යනවා. එතකොට හල්මිල්වැටි ඉස්කෝලේ වැඩ වාගයක් කරනවා. කණුගැහි ඉස්කෝලේත් වැඩ වාගයක් කරගෙන යනවා. ඉතින් එයාලා හොඟක් උනන්දුවෙන් වැඩ කරගෙන යනවා. දීර්ඝ කාලයක සිට නොවිසඳී ඇති ග්‍රාමීය ජනතාවගේ ගැටලු සඳහා කඩිනම් සහ ස්ථිරසාර විසඳුම් ලබා දීම අරමුණු කර ගනිමින් ජනපති ගම සමග පිළිසඳරක් වැඩසටහන ක්‍රියාත්මක වීම ඇගේ යුතුයමයි. ජනතාවගේ ගැටලු සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන විසඳුම් සෙවීම වෙනුවෙන් රාජතාන්ත්‍රයේ ඉහළ සිට පහළ දක්වා සියලු දෙනාම එකවන්ව අත්වැල් බැඳගත යුතුයමයි. එසේ වුවහොත් සියලු දෙනාගේ දායකත්වය තුළ රට තිරසර සංවර්ධනයත් අත්පත් කරගන්නවා නොඅනුමානයි.